යන සත් සයිල් ක ඉතා වැදකත් මුද්‍රව කි. සත් சைල් ලාස් ටල නම් ශ ී තාවයක් සහ ද්‍රවතාවයක් ලැබෙන්න්නේ කොල ස් ್ോෝල් තු ලිනි. බද මෙමගින් අ්‍යවශ්‍ය හෝමෝන විටමීන නිෂ්පාදන සඳහාද යොදාගනි. අපගේ ශරේරය තුළින්න්න කොලෙස්ට ോල් ෂ්පාදන කරගන්න ආතර, අමතරව මස් මාල කිി ිත් ර ී ස വල ොല ോ ങ് බ. ෙොോ නි ො ස් ോl, ත් ලිප න සමග ැඳ දි ස සර දධති ඔසේ මන් රයි. ෙස ීන සමග බැඳෙන ලිපി ලිපോ ്ോටී න ලෙස හඳන්වයි. මෙම ලිපോോටන ඒවායේ ගනත්ව අනුවෝ වර්ග කරයි. සා්‍යයෙන් ලිපිඩ අන්න প্রரோටීन අනුවලට වඩාවිශාलाईයි. හිදී ඩිර ලිපිඩ තිබෙන අඩු පෝටින ප්‍රමාණයක් ඇතියා අනුවල ගනත්ව යාඩුවේ. දිවිද ප්‍රමාණයන්ගින්යුත් ප්‍රரோටීන එම ලිපිඩා අනු සමග බැඳී. ලිපෝரோෝටීනේ ගමනාාන්තය හා කාර් තීරණය කරන්නේ එම ප්‍රෝටීන අනුමගිනි උදදාහරණයක් ලෙස ලෝ ഡන් සිට ලිපോපரோටීන්, එනම් අඩු ගනත්වේ නිතු ලිපോපോටීන අක්මාවේ නිපද වී අනෙක් පටක දක්වා ගමන් කරන අතර ஹඩෙන්සිට ලිපോෝටීන එනම්... ඩිගනත් වෙන්නතු ලිපෝපรටීන ේවලලා ඇති, වැඩිපුර ලිපඩ අක්ම අවතැම්පත් කරයි. ඔබට මෙම රූපරාමුවෙන් දක්නට ලැබෙන පරිදි. විද ගණත්වෙන්නතු ලිපෝපรටීන අපගේ लेේවලෑ ඇත. එහිදී HDL වැඩි ගණත්වෙන්නතු ලිපෝட்டීනවල ඉතා වැඩි සංඛ्याාවක් පෝටීනනු තිබෙනතර අඩු සංඛාවක් ලිපිඩ අනු ඇත. Mෙන්ම? ගනත්ති නිතු ලපරටීන ෝඩෙන්න්සිටි ලිපරෝටීන් වල වැඩි ප්‍රමාණයක් ලිපිඩානු තිබෙන අතර අඩු ප්‍රමාණයක් පරෝටීන අනු ඇත ඒ අනුව LDLසා HDL නරක කොලස්ටෝල් සා ොඳ කොලෙස්ටෝල් ලස වෙන් කරන්නේ කිසිේ දෙයන්න මෙම වැඩ සටහනින් පසු ඔබ විතරනු ඇත අපගන්නා ආහාරවල ඇති කොලෙස්ටෝල්, ඉතා කුඩා කොටස් වලට කැඩි ශුද්‍රන්තය මගින් නේවා උරාගෙන රුදිරසංසරන පද්ධතිය ඔස්සේ අක්මාාව වෙත ගමන් කරයි. අක්මාවේදී ආහාරවලින් ලැබුණු කොලෙස්ට්‍රෝල් අක්මාවෙන් නිපදවුණු කොලස්ටෝල් සමඟ බැඳදි තබද ඒවා ටරයිගලෙසරයට සමඟ එකතු කර ඉතා අඩු ගණත්වේ නිතු ලිපෝපෝටින සාදයි. මේවා VDLල් වෙරි ලෝඩෙන්සිට ලිපෝප්‍රෝටීන ලෙසහඳන්වයි. ෙස අක්මාවේ සෑදනු ඉතා අඩු ගනත්තයෙන්න්නුතු ලිපෝපරෝටීන, අපගේ රුදිර සංසරන පද්ධතිය ඔස්සේ සයිල්ල වෙත ගමන් කරයි. මෙලෙස ගමන් කිරීමේදී, පේශිසාහ ඇඩිපෝස් පට ක්‍රියාත්මක කිරීම සඳහා. ඉතා අඩු ගනත්තෙන්නිතු ලිපෝපරෝටීන තුින් ට්‍රයිගලිසරයිඩ භාවිතා කිරීම නිසා. ඒවා අඩු ගනත්තයෙන් තු ලිපෝපරටීන බව පත්වෙයි. අනතුරුව මෙලෙස සයිල වෙත පමිණෙන අඩු ගනත්තයෙන්න්නතු ලිපෝපෝටීන ඒවා ඇති කොලස්ටරෝල් ම ඉහත සඳහන් කර කාරයම් සඳහයෝ ගනී. න් අනතුරුව වැඩිපුර ඇති කොලස්ටරෝල් සයිල් මගින් ප්‍රෝටීනනානු වැඩි ලිපිඩානුුව අඩු හයිඩෙන්න් සිට ිපෝපෝටීන, එනම් වැඩි ගනත්වෙෙන්යතු ලිපෝප්‍රෝටීන බවට පත් කරයි. නතුරුව වැඩි ගනත්වෙන්යුතු ලිපෝපරෝටීන රුදිර සංසරණ පද්ධතිය ඔස්සේ, නැවත අක්මාව වෙත ගමන් කරනා අතර, මේ රිවර් කොලෙස්ටෝල් ്ராන්ස් පෝට් ලෙහඳුන්වයි. අක්මාවේදී නම HLල් භාවිතා කර. ඉටත සාධනාතර එලෙස සෑදෙන පිත නැවත ශුද්්‍රාන්තේවත ගමන් කර මේද ජීරණය සඳහා උපකාරී කරයි. අනතුරුව මේද ජීර්ණය සඳහා භාවිතා කර, ඉතිරිවන පිත්්‍යුෂෙන් කොටසක් අපගේ මල පහ සමඟ පිටවනා අතර, කොටසක් නැවත අක්මාව්‍යත ගමන් කර අක්මාවේ තැන්පත්්‍රයි.